ඒහදිනදී ඔබ දකිනට ඇති අන්්‍රාධපුරේ විශේෂ සිද්ධියයක් සිද්ධ වුණ. ඒතමයි, මිනිවරු මරාටක් ගෝටටක් සහය පලකරමින් පෙළපාලියක් ගිය. මේක සාමාන්‍යයෙන් සුළු පිරිසක් සභාගච්ච පෙළපාලිය. මේ පෙළපාලට සත්වසම සසාභාගිවෙච්ච බෞතරයක් දෙන, මේ රටේ වෙන්නේ මොකක්දකිනක පිළිබඳ පැහැදිලි බෝධ අවබෝධයක් නැති අහින්සක මිනිස්සු. මෙතන හිටපු උතුනෙන් දෙක් හේන් ගෝවියූ. හේන් ගෝවියෝ කියල කියන මේ වෙනකොට යන එෙන අන්නති. හිං සක තත්වයට පත්තුලන්න පිරිසක්. මෝන්ගෙන් බෞතරයක් දෙනා ගැෙනත් තියනෙ රුපියල් පන්දාාකයි අරක්කු බෝතලයෙකුයි දෙනවා කියන පොරොන්දුවී. හැබැයි මේ වෙනකට වාර්තාවෙලා තියෙන පරිදි ඔවුන්ටඒ පොරොන්දු වෙච්ච මුදල ැබිලන්නේෑ. කෝමිතක් මේ සිද්ධිය සිද්ධ වෙන්නේ නොච්චයාගම. නොච්චයාගම එච්චෙම් අරනෝලිස්කෙලා ගොයි මහත්තෙක් මේ පෙළපාලියයට ඇවිත්තියෙනවා. සා්‍යවසයම හේන් ගොවිීක් ඕ ස්කෝල් ගිහින් තියනේ පන්තියේ පහදක් වපමනයි ඔගේ වය සෞරදු හලස් අටයි ඕ එ්චම්පුංචි මැනික කියල කාන්තාවක් තමයි කසාදම දිලාය තියෙන්. මේ කාන්තවසා සැමියා පෞගේ කාලය පුරාම හේන එක වැඩ කරලා තියෙනවා. පෞගේ කාලයබවි දකින්නට ඇති හේන් ගොවියෝ වගේම බහතරයක් ගෞවයෝ මේ රටය අනා අත වුණා හේන් ගොවිතනට අමතරව කුම්ඹුරු අන්දයට වැඩ කරලා තිබේෙනවා. පෞුගේ කාලයපුරාම මෝවන්ගේ ගොවිතන අසාර්ථකවීම නිසා මෝන් ජනනමන් නැතුව ඉදිදදි තමයි මේ පෙළපාලියට සැනගේකුතු කරන බව දැන ගැතියෙන්නේ.ඉන් පස්ස මේ අහිංසක ගොවයා මේ පිරිසත් සමඟ යේ අන්ඩුරාධිප්‍රේට ගිහින්තියෙනවා. අන්ුරාධපුරයට ගිහිල්ලා ඒ බෙදපු කසිප්පු බීලා ගෙදර ඇවිත්තියෙන. ඕොමිත් මේ ගමන යනකොට ඕුග බිරිඳ නිරන්තරයම තමන්ගේ විරෝධය පාලක පල කර ලතිබේවා. ඒක දර අවුරුදු දාටත් දාසයක් අවුරදු පහලවකත් ගෑනු දරුව දෙන්නෙක් සහ පිරිමිදරුවයෙකුත් ඉඳ ලතියෙන. ඔවුන්නත් තාතගෙන් දිගින් දිගටම මේ පෙළපාලියයට යඩ එපයි කියන කතාව කියලා තියෙනවා.ඒවගේ පුතායිවෙලාවේ තාත්තට බොහොම පැහැදිලිව පාලි හිල ෙදරාවොත් කහුල් දෙකම කඩනවයි කියලා අවසානෙත් තර්ජනය කරලා තියෙනවා මේ තාක්ත යන ගමන නවත්වන්න හැබැයි ඒ කාලකන්නේ මීහරක මේ පෙළපාලියයට ගියා ඕගේ එක පැත්තකින් තමන්ට ලබෙන බෝතලය ගැන හිතලා අනිත් පැත්තෙන් ලැබෙන පන්දහ ගැන හිතලා හැබැයි වූ කල්පනාකරේ නෑ ගෙදරාපුහම වෙනදේමකක්ද කියලා කෝමතත් පෙළපාලි ගාට පාස්සේ පෙළපාලි අවසානයේ ඩී දෙනවයි කියපු උපම්දහම ලැබුණෙන්නෑ උන්ට හම්බිලාතිෙන්නේ දෙදස් පන්සී අයි හැබැයි අරක්කු බෝතලයක් හම් වෙලා තියෙනවා. මෙත්තුවරුණ අපේ රටේ බෞතරයක් දෙනා දන්නවා. ජොනයා මේරටේ අරක්කු නිෂ්පාධනයෙන් ලොකුවටම කරගෙන යන පුද්ගලෙක්. හැබයි බහුගේ අරක්කු ප්‍රමතියකින් තොරයි. අරක්කු බෝතලයෙන් භාගයක් තියන්නේෙ සිල්ලරක්කු අනනි ප්‍රමාණය කසිප්පු. ඉතින් මෙන්න මේ කසිපු බෝතලය බීලාපු මේ පුද්ගලයා දිගෙන් දිගටම ගෙදර වමනය කර කර තමයි ඇවිල්ලා තියෙන්න්නේ. කොටිම දීපු දෙදස් පන්සියෙන් එක්දාස් පන්සියක් විතරයි ඔහු සතුව තිබිලා තියෙෙන්. කොහොමතත් ගෙදර ආවට පස්සේ බිරිඳැන් දිගෙන් දිගටම මුහුවවෙක්ක රන්ඩු වෙලා තියෙනවා. විශේෂම මේ මීහරක කරපු වැඩේ නිසා ගමේ මිනිස්සුන්ට මූන දෙන්න බැරි බව පුතා දිගින් දිගටම අම් මට කියලා තියෙනවා. වගේම අනිද්දරෝ දෙන්නත් තාත්තර දිගින් දිගටම දොස් කියලා තියෙනවා තමන්ගේ අධ්‍යාපනත් ඇනැහිටලා තියෙන්නේ මේ කාලකණි ආ්ඩුව තාත්ත රකින්න ගියාට පාසේ ගමේ මිනිස්සු තමන්ට හිනාවෙනවයි කියන කතාව. එන් පස්සේ මේ අදාළ කාන්තාව එක ඇන මේ. අරනෝිගේ බිරිඳද සමිය සමග නිරන්තරේම රන්්ඩු වෙලා තියෙනවා ඒයේ හවස්වරුව පුරාම. ඉන් පස්සේ අරුනෝලිස් අර ඉතුරු භාගිත් එකනි භාගයක් බීලා භාග්‍යයක් පත්්‍යයහංගල තමයි ඇවිල්ලතු වෙල තියෙන්නේ මේ මනුස එලියට හිල්ලා ඒකක් බීල ඇවිල්ලා ගෙදර බිරිද එක්ක රන්්ඩු වෙලා තියෙනවා කන්න වූය පන් කියලා. අන්න ඒ වෙලාවේ ගෙදර ඉන්න පුතා හොඳටම කේන්තිග ඉහිල්ලා උඹට අද හොඳකෑමත් දෙන්නම් කියලා එළියට ිහිල්ලා තනකොළ වගයක් කපාගෙන ඇවිී තියෙන. ඉන් පස්සේ තනකොලටික කපං ඇවිල්ලා තාත්තට ඒක කාපං කියලා තියෙනවා. ඒවෙලාවේ අරුනෝලිස් තමන් දන්න හොඳම කුණුහාරපෝලින් බිරිඳට සහ දරුවන්ට ආමන්ත්‍රණය කරලා තියෙනවා. මේක හරියට පාර්ලිමිේන්තු වගේ උනා කියල තමයි මේ අසල්වාසිං කියන්නේ. මේ කතාව දුරදිග ගියාට පස්සේ බිරිඳ හොඳටම යකානගලා අරුනෝලිස්කගේ බෙල්ලක් අල්ලලා කාපිය කියලා මූුණ බිමෝුල්ලලා තියනෙනවා. අවසානීදී අරනෝලිස්ට බලින්ම තනොකොල කවලා තියෙනවා මේ තනකොළ කෑමෙන් අනතුරුව මොහු වාමණ කරන්නට පටන් අර හැබැයි කෙදරක් කිසිම කෙනෙ අනුකම්පාවහුට ලැබිලන්නෑ මොකුද ඔහු කරපු වර ද නිසා. විශේෂම බිරිඳ කියලා තියෙන්නේ තමන්ට විතරක්නමේ තමන්ගේ දරුවන්ට විතරක්නමි තමන්ගේ හත්මුතු පරම්පරාවටම මේ කාලකඥඥ කරපු දේ නිසා වන්දිගබන්න සිද්ධෙ වෙනයි කියන කතාව. විෂම ොච්ාගම ජීවත්වන මේ පවුල මේ සිද්ධේ නිසා කොන්වයි කියෙන බය විශේෂම දරුවන්ට සාම් මවට තිබුණ. එඒනිසා හුන් නිරන්තරේම මේ සම්බන්ධයෙන් රන්ඩූන. ඒවෙලාවේ මේ කාලකන්නේ මිනිහ තවදුරටත් සූර් වෙලා ගෙදර වලම්පිගන් පොඩි කරන්න පටන් අරන්තියෙනවා තමන්ට කන්න හදලක් දීපන් කියලා. එන් පාසේ බිරිද කරලා තියෙන්නේ ඉතුරු වෙච්ච තන කොල ටික, ලුණුමිරිස් දාලා හොඳට හදලා මිනිහට බලෙන්ම කාවල. කෑවට පස්සේ මේ පුද්ගල බීමත්කම නිසා කාලා අවසානයේදී ටිකවෙලාවකින් නැවතවතාවක් වමනය කරන්නට පටන් අරන් තියෙනවා. මුලදි කිසිම කෙනෙක් කඩන් අරන්න නැහැ. මොහොමොකද වමනය කරන්නේ බීබු නිසා කියල තමයි හැමෝම කල්පනා කරන්නේ. ඉන් පස්සේ මේ තත්වය දිගින් දිගටම අසාධ්‍ය වනාට පස්සේ දරුව කියලා තියනවා. උපජයන්ගියෝ මිනිස්සුන්ටම කියලා ස්පිරිතාලේ පල කියලා. ඉන් පස්සේ කොහොම හරි මේ තත්ව බාරපතල නිසා මේමනකොට බදන්නවා පැට්‍රල් හිංගියයක් තියෙනවා ඩිසල් හිගියයක්ක් තියෙනවා තමන්ගේ මේ තියෙන මූලික රෝහල්ට ගෙනියන්න පැට්ටල් මේ වෙලාවෙත් තිබිලක් නැහ. ඉන් පස්සේ ගමපුරාම මිනිස්සූ කීප දෙනෙක් ගිල්ල තියෙනවා ත්‍රීවිල්ල එකක් හරි එහමනත්තං අරල් ෑන් මාස්ට්‍රයක් හරි හොයා ගන්න. හැබැල් ලෑන් මාස්ට්‍රයක් මේ වෙලාව හොයාගන්න අමාර වෙලා තියෙනවා මේ තෙල් ප්‍රශ්නය නිසා. අනික්කාරණී මයි ැනටෙලිවෙලා තියෙන කරනු අනුව සමහර විනිස්සු කියලා තියෙන්නේ ඕක මැරැෙන් ඕනේ අපි මෙච්චර දුක්වෙවිදිද්දිී රුපියල් පම්දාකටයි බෝතලේටයි අඩේගයාට මුම්වගේවන් හින්ඩ තමයි අපට කෙලවෙන්නේ කියලා. එවගේ තවත් පුද්ගලේ කියලා තියෙන කතාවක් තමයි. ඔය පවුල රජකරවන්න අපි තමයි ගිහිල්ලා අත් දෙකම උත්සලා කතරේ ගැහේ. පෑන ගැහේ ඒක ප්‍රතිඵලවිදියට අද අපේ අත් දෙකම කපාගන්න සිද්ධවලා තියෙන්නේ ඒ හින්දා ඕ කයිස්පිරිතාලට ගැෙනහිල්ලා තව පාපයක් කරගන්න බැහැයි කියලා. කොහොමතත් ගමේ මිනිස්සු අන්තිමට මේ හාල්පාරු කාලාලකණ්‍ය, මිනිමරු මරාවෙනුවෙන් රුපියල් පම්බාහකටයි බෝතරයකටයි කඩේගමේ අහිංසකයා පෝහලට ගෙනහින් තියවා. මි්‍රවරණනි රෝහල්ට ඇතුළත්කිරීමෙන් පස්සේ ඊළඟට මතුලලා තියෙන ප්‍රශ්නය තමයි, සේලයින් දෙන්න සේලයින් රෝහලේ තිබිලත් නෑ.ඉන් පස්සේ වෛදගවරු තේරුන් කරලා දීල තියෙනවා පවුල ඇයට මේ පවතින තත්තුවය නිසා අවස දෙෙහින්ගේයක් තියෙනවා මේ පුද්ගලයාට මේ දීල තියෙන දේවල් වහවෙලා සහ මේ අසත්මිකතාවයක් තමයි ඇතිවෙලා තියෙන්නේ මේකට කරන්න තියෙන එකමදේ තමයි වහම සේලයින් දීලා මේ පුද්ගලට වමනය කරලා යම් යම් බෙහෙත්වයක් දෙන්න ඕනේ කියන කතාව. හමත් මේ බෙත් යිස්තුව දොස්තරියලා දීලා තියෙනවා. ඉන් පසේ බොහොම අමාරුවෙන් සේලයින්නෙක්කුත් ගහලා තියෙනවා. මෙිට්වොනිි කොහමේතත් මේ බෙත්තික හොයාගන්න වට පිට ඉන්න මිනිස්සු සල්ියෙකුතු කරලා පාම්මසියට ගිහින් තියනවා. පාමසිේ බෙහෙත්තිබිල නෑ. ඒන් පස්සේ මේ පෙළපාලියට එක්කන්ගේකායින්වා මේ ගමේ මේ සංවිධානය කරපු හාල්පාර්ුවක ගෙදරට මේ දරු පවුලගල්ලා හොඳටම රන්ඩු වෙලා තියෙනවා. විශෙසම උන් ඉල්ලලා තියෙන්නේ මේ මනුස්්‍යවදැන් අසනීපෙන් ඉන්න තොපි බෙහෙත් අරන්දීපිය කියල්. හැබැයි මේ වෙනකොටට මේ පෙළපාලිියයට ගිහිං අපපිකා සල්ලිවලින් කාලාබීලා හොඳ ජබ බෞව්වර්දාගෙන ඉඳල අහිතියෙන්නේ. ඒ වෙලාවෙේ ඒ මිනිස්සු මේ ගිය මිනිස්සුන්ට බැනලා තියනවා. අවසානිද මේක ගුටිකහුව මාරුට යන්න ඔන්න මෙන්න තියෙද්දි තමයි බේරගන තියෙන්නේ. කොහමේ තත්මිත්තවරණි මේ වෙනකොට මේ අයිංසක මිනිහට ගමයින් අහිංසක මිනිස් සුතමයි සල්ියෙුතු කරලා මේ මොහොත වෙනකොට අවශ්‍ය බේතෙත් අරන්දීල තියෙන්නේ. කොහොමිතත් මේ වෙනකො ෙල් බලා තියෙන කරුණු අනුව. ඔහුගේ තත්වය මේ වෙනකොට සාමාන්‍යතට හැරමින් තිබෙන. හැබැයි මේ වෙන කොට ඕගේ බිරිඳ පවසන්නේ මොන හේතුවක්කුඩවත් මේ මිනිිය ආය ගෙදරට ගන්නේ නෑ. පෙළපාලිගේ කාග ගෙදරට හරි ගෝටාබේ ගෙදරටගිල් හරි නැවැතිියන් කියෙල තවයි මේ වෙන කොට ඕගේ බිරඳද කියන්න. අනිත්කාරණය තමයි, පවුල මනිස්සුන්ට විරුද්ධව ගමය මිනිස්සු දැන් කතාාවෙන කාරණයක් තමයි, මේමගේ පාවල දෙනෙවුන් හිදතමයි අපට ගොඩයාමක් නැත්තකන කාරණය. මෙතවනී මෙන්න මේක දවසින් දව සපේරට සිද්ධ වෙච්ච දෙයක්. අද වෙනට මේ එලියට මින් තියවා ඒවිතරක්න මේ ඔබදකින්නට ඇති. මේ වෙනකට සිවරු දහගත්තු කහකඩයෝ ගෝටරකින්න පෙළපාලයමින් තියෙනවා. මේරට ඉන්න සමහර බෞතරයක් භික්‍ෂූන් වහන්සේලාට මේට මිනිස්සුන්ගේ දු තේරෙන්න. උ කිරියෙන් පැනෙන් කාලා පුල් ආතල්ලකේ පොඩි හාමුදුරුන්ට රෑට වදීලා ගමයින් උපාසකම්මලටත් කෙලලා බොහොමත් සතුටඉ ජීවත්වෙන්නේ. එනිසා දවසින් දවසහිඟා කන. අනාතුලයි අපේ සමාජය ගැන මේ හාල්පාරොන්ට අවබෝධයක් නෑ බෑ මේක වෙනස් කරන්න පුළුවන් ඔබටත් මටත් මේ ක්‍රමය වෙනස් නොකර මේ තත්වය වෙනස් කරන්නට බෑ. ඒ නිසා මේ කාලखाන්නේ ක්‍රමය වෙනස් කරන්න පුළුවන් ඒකට නාකක්වේ දිය ැකි සමාජය දේශපාලන කන්ඩෑමක් සමග අපි පේමන්ට මිට්‍ර නි අර්ගෙන් ල් ජැට න ොති ෝ ොට ීපත් කරමින් ම ඔබෙන් සමමුගන් ඔබ සැමට ජය.